तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। लोकये पुज्ज्वल संज्ञावेन युक्तव වාසය කරන සත්වයන්ට පුජ්‍යල සංඥාව දුරුකර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොටයි පුජ්‍යල සංඥාව දුරු වෙන්නේ. මෙහෙම නැත්නම් පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ වෙනකොටයි පුජ්‍යල සංඥාව දුරු වෙලා යන්නේ. අපි කල්පනා කරලා බැලුවොතින් බොහෝ වෙලාවට අපි පටිච්ච සමුප්පාද ධර්මය අහලා ශ්‍රවණය කරගන්නවා. රූපය උපදින ධර්මයක්, ඇස උපදින ධර්මයක්, චක්කු විඥානෙ උපදින ධර්මයක්, කන උපදින ධර්මයක්, සද්දේ උපදින ධර්මයක්, සෝත විඥානේ උපදින ධර්මයක්, නාසය උපදින ධර්මයක්, ගන්ධේ උපදින ධර්මයක්, ගාන විඥානේ උපදින ධර්මයක්, දිව උපදින ධර්මයක්, රසේ උපදින ධර්මයක්, දිව්‍යා විඥානේ උපදින ධර්මයක්, කය උපදින ධර්මයක්, ස්පර්ශයේ පොට්ටබ්බේ උපදින ධර්මයක්, කාය විඥානේ උපදින ධර්මයක්, මනස උපදින ධර්මයක්, ධම්ම උපදින ධර්මයක්, මනෝ විඥානේ උපදින ධර්මයක්. එතකොට කොහොමද උපදින්නේ කියලා අපි ඉමස්මින් සති දන් හෝති, ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වී කියන පටිච්ච සමුප්පන්න න්‍යායට අනුව අපි ධර්මකාරණාවන් සාකච්ඡා කරගෙන තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවා. එතකොට අපි කල්පනා කරලා ගත්තොතින් අපි ඔය ඇහැ ගැන දැනගන්නෙත්, රූප ගැන දැනගන්නෙත්, චක්කු විඤ්ඤාණ ගැන දැනගන්නෙත්, කන, නාසය, දිව ශරීරය, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම පිළිබඳ දැනගන්නෙත්, මනස ධම්ම ගැන දැනගන්නෙත්, මේ සියලු විඤ්ඤාණයන් ගැන දැනගන්නෙත් අපි ඇත්තටම ගත්තොතින් මානසිකාරයක් විදිහට. අපිට මේක ලෝකයේ තුල දැනගන්න වෙන ක්‍රමයක් නැහැ. අපි දැන් දන්නා බවක් ඇති කරගන්නවා. එතකොට මේ දන්නා බව ඇති කරගන්නේ නිතරම මනසත්, ධම්මත්, මනෝ විඥානත් ඇසුරු කරගෙන. මනෝ ආවර්ජනයකින්මයි. එතකොට දන්නා බවක් ඇති කරගන්න වෙන ක්‍රමවේදයක් නැහැ. හැබැයි එතකොට අපි තේරුම් ගන්න ඕන මේ දන්නා භව ඇති වෙනකොට දන්නා දේ සහ දන්නා කෙනා කියන දෙපැත්ත සකස් වෙනවා. දන්නා භවක් ඇති කරගන්නවා කියලා කියන්නේ දන්නා දේකුත් හම්බ වෙනවා, දන්නා කෙනෙකුත් හම්බ වෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන අපි යම් කිසි ධර්මතාවයක් පටිච්ච සමුප්පන්නව සමුදේ වෙනවා කියලා දකිනකොට සමුදේ විච්ච දෙයක් දකින්න නම් සමුදේ විච්ච කෙනා ඉන්න ඕන. ඒ දෙයක් දකින්නවා කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා. නිරෝධ විච්ච යමක් දකින්නවායි කියලා කියන්නේ නිරෝධ විච්ච යම දකින්න කෙනා පැන වෙනවා. එතකොට අපි බොහෝ කල්පනාකාරී වෙන්න ඕන
ප්‍රඥාවෙන් දකින්න ඕන තැනක් තමයි මේ සමුදය වැය දකින්නවා කියනකොට සමුදය වැය දකින්නවා කියනකොටම අපිට ඉන්නවා දකින කෙනෙක් ඉන්නව නේද ඇයි දකින්න ඕන කෙනෙක් එහෙනම් මේ සමුදය වැය දකින කෙනෙක් කියනකොට අපි තේරුම් ගන්න ඕන එහෙමනම් මේ ලෝකෙම කොටසක් පංච උපාදානස්කන්ධේම කොටසක් මොකද පටිච්ච සමුප්පන්න භව තුල කවුරුවත් කාගේවත් දෙයක් ගැන කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ පටිච්ච සමුප්පාද ධර්මයේ කොයිම මොහතකවත් යම් තැනක සිදුවෙන සිදුවීමක් ගැන කතාවක් නැහැ යම් තැනක සිදුවෙන සිදුවීමක් නම් අනිවාර්යයෙන්ම තන පනවන්නේ කෙනාද නැද්ද තන පනවන්නේ කෙනා නෑ යම් කෙනෙක් තුල සිදුවෙන සිදුවීමකුත් නෙවෙයි අපි මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් කියලා කිව්වට පස්සේ අපි හිතනවා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් අපිට හම්බ වෙනවා නම් ඒ ක්‍රියාවලිය ඇත්ත වෙලාද නැද්ද එතකොට පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය කියලා කියන්නේ ලෝකෙට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ලෝකෙටමයි පටිච්ච සමුප්පාදයේ සමුදේ වීම කියලා කියන්නේ ලෝකයේ සමුදේ වීමටමයි එතකොට අපි කල්පනා කළොත් රහතන් වහන්සේ කෙනෙක් නිවන් දකින්නවා කියලා කිව්වොත් ඇත්තට මෙතන අපිට පැනවෙනවා මොකද්ද නිවන පැනවිලා තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් නිවන තුල ඉන්නවා කියලා කිව්වොත් අපිට නිවන පැනවිලා කෙනෙකුට එතකොට මේ නිවන කියලා කියන්නේ ඇත්තටම කොහෙවත් තියෙන ධර්මයක් නෙවෙයි කවුරුත් දකින ධර්මයක් නෙවෙයි ඒ නිසා අපි හොඳටම තෝරගන්න ඕන පටිච්ච සමුප්පාද අවබෝධය මිසක් නිවන දකින කෙනෙක් අපිට පණවන්න පුළුවන් කමක් නැහැ අපි හිතලා බැලුවොතින් අපිට තියෙනවා ලෝකයේ පිළිබඳ නිතරම අපිට තියෙන මඤ්ඤණාවක්. මොකද්ද මේ මඤ්ඤණාව කියලා කියන්නේ? මඤ්ඤණාව කියලා කියන්නේ ඇති භවටම තමයි ගන්නෙ. ඇති භවටම තමයි ගන්නෙ. ඒක තමයි අවිද්‍යාව. එතකොට න මඤ්ඤ කියලා කියන්නේ මොකද්ද? මඤ්ඤති න මඤ්ඤති මා මඤ්ඤති. එතකොට මේ මඤ්ඤති කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව කෙනෙක් දෙයක් කියන මට්ටමින් පරිහරණය කරන තැන අපි කියනවා මඤ්ඤති කියලා. එතකොට අපි පටිච්ච සමුප්පාදේ භව පටිච්ච සමුප්පන්න භව මෙන්න මේ ආකාරයි කියලා දකින්නදී අපි දකින්නේ ඇත්තටම මානසිකාරයක් විදිහට. එතකොට ඒක පව ඇත්තටම මඤ්ඤණාවක්. ඒ පටිච්ච සමුප්පාද න්‍යාය අපි දකින්නවා. දරේ දකින්න තැනත් ක්‍රියාත්මක වෙන්නේ ඒක මඤ්ඤණාවක් දකින්නවා කියනකොට කෙනෙක් පැනවිලා තිනවා දකින්න එතකොට අපි කල්පනා කරගන්න ඕන මා මඤ්ඤති කියලා කියන මේ මඤ්ඤණාවෙන් මිදෙන්න ගන්න උත්සාහය එතකොට මා මඤ්ඤති කියන තැනට එනකොට අපි තේරුම් ගන්න ඕන ඒක තමයි අපිට තියෙන ප්‍රතිපදාව මා මඤ්ඤති මාමඤ්ඤති කියලා කියන්නේ මේ මඤ්ඤණාවෙන් මිදෙන්න තියෙන ප්‍රතිපදාවට. දැන් මේ මඤ්ඤණාවෙන් මිදෙන්න තියෙන ප්‍රතිපදාව කුමක්ද කියලා අපි හොයලා බැලුවොතින් අපි තේරුම් ගන්න ඕන අපි එදිනදා කටයුතු කරනකොට අපි නිරන්තරයෙන්ම අර කෙනෙක් දෙයක් කියන මට්ටමට තමයි පත් වෙලා තියෙන්නේ. ඒක තමයි ලෝකේ පරිහරණය. හැබැයි අපි පටිච්ච සමුප්පන්න භවක් මුලින්ම දැනගන්නවා නේද? එතකොට මේ පටිච්ච සමුප්පන්න භව දැනගන්නකොට අපිට තේරෙනවා මේ ඇති භවට ගත් එක නම් බොරුවක්. ඇති භවට ගත් එක නම් බොරුවක් කියලා දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඇති භවට ගත් එක බොරුවක් කියලා දැනෙන්නේ අපි පටිච්ච සමුප්පාදය දකින්නකොට. ඒ පටිච්ච සමුප්පාදයේ ධර්මයේ ඇත්තක් කියලා දකින්නකොට.
හැබැයි ධර්මයේ ඇත්තක් කියලා දකිනවා මිසක් ඒ ධර්මයේ තේරුම් ගත්ත කෙනා ඇත්තක් නෙවෙයි. එතකොට ධර්මය ඇත්තටම ධර්මය කියන්නේ යථාර්ථය. ඒක තමයි පෞර. ඒක තමයි ඊතර වෙන්න තියෙන පෞර. හැබැයි මේ ධර්මයේ දැනගන්නේ කෙනෙක් හේම හැබැයි අපි එතනදී පත් වුණොතින් මම මේ ධර්මයේ දැනගත්තා කියලා එතන ප්‍රතිපදාවක් වෙඩෙන්නේ නෑ. ඉතින් ප්‍රතිපදාවකට යන්න විදියක් නෑ. මම මේක දැනගෙන මම මේක දැනගත්තා මම මේක අවබෝධ කරගත්තා කියලා කියන්නේ එතන මොකද්ද තියෙන්නේ? එතන පංච උපාදානස්කන්ධයේ සමුදයක් තියෙනවා. තර පංච උපාදානස්කන්ධයේ සමුදය තුල කොයිම වෙලාවකවත් අපිට ධර්ම මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ ඇත්තක් තමයි. ධර්මයේ ඇත්තක් තමයි. හැබැයි මේ ධර්මයේ දැනගත්ත මම ඇත්තක් නෙමෙයි. එතකොට මේ ධර්මයේ දැනගන්නකොට අපිට තේරෙන්නේ මොකද්ද? මේ පටිච්ච සමුප්පන්න භව තේරෙනකොට අපිට තේරෙනවා ඇහැ තියෙන තැනක් නැති බව. රූපය තියෙන තැනක් නැති බව. එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරේ රූප සන්ත ගන්ධ රස ස්පර්ශ ටික චක්කු සෝත ගාන දිව්‍යා කාය මනෝ විඥාන කියන ටික කොහෙවත් තියෙනවා නෙවෙයි. එතකොට මේක කාවත් තුල සිද්ධ වෙනවා නෙවෙයි කියන දෙපැත්තකට බැහැ ගැනීමකින් තොරව ලබන යම් අත්දැකීමක් තියෙනවා නම් මෙන්න මේක තමයි මාමඤ්ඤති කියලා කියන්නේ. මාමඤ්ඤති කියලා කියන්නේ. එතකොට නමඤ්ඤති කියන තැන කොයිම මොහතකවත් රූපේ සකස් වීමක් ගැන කතා කරන්න බෑ. රූපේ සකස් වීමක් ගැන කතා කරන්න බෑ. ඇයි? රූපේ සකස් වෙනවා නම් එතන අනිවාර්යෙන්ම මොකක් යෙදෙන්න ඕනද? අවිද්‍යාව. අවිද්‍යාව යෙදෙලා තියෙනවා. රූපේ සකස් වෙනවා නම් එතන අවිද්‍යාව යෙදෙනවාමයි. වේදනාව සකස් වෙනවා නම් අවිද්‍යාව යෙදෙනවාමයි. සංඥාව සකස් වෙනවා නම් අවිද්‍යාව යෙදෙනවාමයි. සංකාරය සකස් වෙනවා නම් අවිද්‍යාව යෙදෙනවාමයි. විඥානය සකස් වෙනවා නම් අවිද්‍යාව යෙදෙනවාමයි. එහෙනම් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ විදිහට හරි අපි කතා කළොතින් පංච උපාදානස්කන්ධ විදිහට හරි යමක සමුදය කතා කරනවා නම් ඒ සමුදයට හේතුව මොකද්ද? සමුදයට හේතුව අවිද්‍යාවමයි. සමුදයට හේතුව අවිද්‍යාවමයි. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනි මේ නමඤ්ඤති කියන මට්ටමේදී අවබෝධ වෙන්නේ මොකද්ද? රූපයේ හට ගැනීම නෙවෙයි. රූපයේ නිරෝධය නෙවෙයි. එතකොට රූපයේ හට ගැනීම කිව්වොත් රූපය ඇති බවට යනවමයි. රූපයේ නිරෝධය කියලා කිව්වොත් තිබුණු රූපේ නැති වුණා කියන තැනට අපි යනවමයි. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන ඇත්තටම මේ නිරෝධය කියන තැනක රූපේ හට ගැනීමක් කතා කරන්නම බෑ. පංච උපාදානස්කන්ධේ හට ගැනීමක් කතා කරන්නම බෑ. මොකද නිරෝධය කියලා කියන්නේ උදා නොවිච්ච ස්වභාවය. අපිට මෙතනදී උදා නොවිච්ච ස්වභාවය අනුපාද නිරෝධය නමඤ්ඤති කියන ස්වභාවය ගැන අවබෝධ කරගන්න යනකොට අපේ මෙහි පතිත වෙන පුජ්‍යල භාවය නිසා තම තමන් තුල පතිත වෙලා තියෙන ආත්ම දෘෂ්ටිය නිසා ඒක අපහැදිලි ස්වභාවයක් තේරෙන්න පුළුවන්. ඇයි? නිතරම අපි බලන්නේ මට තේරුනේ කොයි මට්ටමින්ද නේද? අපි බලන්නේ මට මේක කොයි මට්ටමින්ද අවබෝධ වෙලා තියෙන්නේ. ඒතර අපි හිතුවත් මට මේ මට්ටමට අවබෝධ වෙලා මට තව මේ මට්ටමට අවබෝධ කරන්න තියෙනවා. ඔහොම ස්වභාවයක යම් කෙනෙක් ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම විහිළුවක්. ඒක මඤ්ඤණාවක්. ඇයි? මට මේ ස්වභාවයට අවබෝධ වෙලා කියලා අපි ගන්න තැන අවබෝධ කරගත්ත දේසා කෙනා ඉන්නවද නැද්ද? කෙනා ඉන්නවා. එනිසා මේ මඤ්ඤණාව ගැන අපි නිතරම පරිස්සම් වෙන්න ඕන. මේ අවබෝධය කියන එක කෙනෙක් ලබන යමක් නොවේ කියන කාරණාව අපි පැහැදිලි කරගන්න ඕන.
අවබෝධය කියන එක කෙනෙක් ලබන යමක් නොවේ කියන එක. දැන් අපි කොයි ආකාරයට ගත්තත් අපිට මේ ඇහි හට ගැනීම රූපේ හට ගැනීම චක්කු විඥානේ හට ගැනීම ගැන මේ ශ්‍රවණය කරනකොට හරි මෙනෙහි කරනකොට හරි ඇත්තට මෙතන සකස් වෙන්නේ මනද්දම්මත් මනෝවිඥානත්. එතන සකස් වෙන්නේ මනද්දම්මත් මනෝවිඥානය. එතකොට අපි තීරුම් ගන්න ඕන ඒ මනද්දම්මත් මනෝවිඥානත් ඇසුරු කරගෙන කරපු හුදු මඤ්ඤණාවක් විතරමයි මොකද්ද? ඇහැ ගැන රූපේ ගැන චක්කු විඥානේ ගැන සිද්ධ කලේ. හැබැයි ඒක මඤ්ඤණාවක් වෙලා අර සිහිපත් කරෝපේක ඇත්තක් වෙන තැන ගැන තමයි මේ පැහැදිලි කරන්නේ. ඒක මඤ්ඤණාවක් වෙලා අර සිහිපත් කරෝපේක ඇත්තක් බවට අපිටපත් වෙනවද නැද්ද? ඇයි? අර ඇහැ මඤ්ඤණාවක් රූපේ මඤ්ඤණාවක් චක්කු විඥානේ මඤ්ඤණාවක් කියලා අපි දැනගන්න ඕනේනේ. හැබැයි ඒක දැනගත්තේ මඤ්ඤණාවකින් නෙවෙයිද? ඒක දැනගත්තේ මඤ්ඤණාවකින් නෙවෙයිද? ඒක දැනගත්ත මඤ්ඤණාව තමයි මනසක් ධම්මත් මනෝවිඥානක් කියලා කියන්නේ. අපි බොහෝ වෙලාවට ඇහැ රූප චක්කු විඥාන මඤ්ඤණාවක් කියලා දැනගන්නවා. හැබැයි ඒ දැන ගැනීම තුල බැස ගන්නවද නැද්ද? මේ දැන ගැනීම තුල අපි බැස ගන්නවා. එතකොට ඒ දැන ගැනීම තුල බැසගත්තා කියලා කියන්නේ ඒ බැහැගත්තෙත් මොකක් තුලද? ඒ බැහැගත්තේ පංච උපාදානස්කන්ධයන් තුල. එහෙමනම් මේ ඇහැ පටිච්ච සමුප්පන්නයි රූපේ පටිච්ච සමුප්පන්නයි චක්කු විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි කියන එක මනෝ විඤ්ඤාණයට කොටු නොවි මනෝ විඤ්ඤාණය ඒ ගන්න විතර්කයකින් කොටු නොවි අපිට පුළුවන්කම තියෙනවා නම් ඒක ප්‍රඥාවකින් දක්නා භවකට පත් කරගන්න. ප්‍රඥාවකින් දක්නා භවකට පත් කරගන්නේ දක්නා භව කියන එකට වචනයක් නැහැ. ඒ කියන්නේ දක්නා භව ඒ දර්ශනේ අවබෝධය කියන එකට වචන නැහැ. ඇයි? වචනයක් ගොඩ නැගෙන්නේ නිතරම විතර්කයක් සම්බන්ධ කරගෙන. ඒතර විතර්කයක් සම්බන්ධ කරගෙන යමක් ගොඩ නැගෙනවා නම් එතන තියෙන පුජ්‍යල භාවේ සකස් වීම. එතන තියෙන පුජ්‍යල භාවේ සකස් වීම. ඒක සංජානාති මට්ටමක්. එතකොට එතන තමයි පුජ්‍යල භාවේ සකස් වෙන උල්පත. එතන තමයි පුජ්‍යලය සකස් වෙන නිධානය. දැන් අපි කල්පනා කරගන්න ඕන එහෙමනම් අපි මේ ඇහැ පටිච්ච සමුප්පන්න ධර්මයක් මේක නිට්ටිය වශයෙන් පවතින ධර්මයක් නොයි කියලා සිහිපත් කරගන්න හැමතැනදීම සිහිපත් කරන ස්වභාවය ඇත්තක් කියලා දරන්න යන්න හොඳ නෑ කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන එතනදී අපි අහුවෙන ස්වභාවය පිළිබඳව. තොට විශේෂයෙන්ම අපි මේ ධර්ම න්‍යායේ කටයුතු කරගෙන යනකොට ලෝකය පිළිබඳව අපිට තියෙන නිතරම ලෝකය පිළිබඳ මඤ්ඤණාවක්. දැන් අපි මේක පොඩ්ඩක් හිතලා බැලුවොතින් අපිට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වච්චගොච්ච ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේගෙන් ලෝකයේ පිළිබඳව. ඒතර වච්චගොච්ච බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ ලෝකය සාස්ෘතයි. ඒ කියන්නේ ලෝකය තියෙන එකක් මේකම සත්‍යයි. අන්‍යයන්ගේ වචන ඔක්කොම තුච්චයි. ඒකමයි සත්‍ය. මෙන්න මේ විදිහට මෙවැනි දෘෂ්ටියක් දරනවාද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. ලෝකය ඇත, ඒකමයි සත්‍ය, අනිත් ඔක්කොම තුච්ච දේවල්, මේක කියන අනිත් ඔක්කොම බොරු, මේක තමයි ඇත්ත කියලා දරනවාද කියලා අහනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? එවැනි දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ දරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලෝකය අසස්වතයි, කියන්නේ ලෝකයක් නැහැ.
අනිත් ඔක්කොම බොරුවක්. ඒකමයි ඇත්ත කියන වාදයක් දරනවාද කියලා අහනවා. එතකොට මොකද්ද කියන්නේ? එහෙම වාදයක් දරන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ලෝකේ අන්තයක් තියෙනවා. ලෝකේ සීමාවක් තියෙනවා, කෙරවලක් තියෙනවා. අන්තවලින් පෙන්වන්න පුළුවන්. එතකොට මේක දරනවාද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම වාදයක්, එහෙම දෘෂ්ටියක් දරන්නේ තර ලෝකේ අනන්තවත් කෙරවලක් නැහැ මේ ලෝකේ. කෙරවලක් පේන්න නැහැ. එහෙම එකක් දරනවාද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එහෙම වාදයක්, එහෙම දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා. එතකොට එයම ජීවයයි, එයම ශරීරයයි, මේකමයි ශරීරය, මේකමයි ජීවය. එතනින් එහාට කිසිවක් නැහැ, අනිත් ඔක්කොම බොරුවක්. මේ වගේ වාදයක් දරනවාද කියලා අහනවා. එතකොට කියනවා එහෙම වාදයක් දරන්නේ නැහැ. එතකොට ජීවේ වෙන එකක්, ශරීරය තව එකක්. මේ වගේ වාදයක් ඉන්නවාද කියලා අහනවා. එතකොට කියනවා මේ වගේ වාදයක් දරන්නේ නැහැ කියනවා. එතකොට සත්ව තෙමේ මරණින් මතු උපදින්නේද කියලා අහනවා. සත්‍යය මරණින් මතු උපදිනවා, ඒකමයි සත්‍ය, අන් සත්‍යයක් නෑ මෙවැනි වාදයක් දරනවාද කියලා අහනවා. එතකොට කියන එහෙම වාදයක් දරන්නේ නැහැ කියනවා. සත්‍යය මරණින් මතු උපදින්නේ නැහැ. සත්‍යය මරණින් මතු නෑ. ඒකමයි සත්‍ය, අනිත් ඔක්කම බොරු. මෙවැනි වාදයක් දරනවාද කියලා අහනවා. එතකොට කියනවා මෙහෙම වාදයක් දරන්නේ නැහැ. සත්‍යා මරණින් මතු වන්නේත් නොවන්නේත් වෙයි. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒවා එකක් දරනවාද කියලා අහනවා. එතකොට කියනවා එහෙම එකක් දරන්නේ නැහැ කියනවා. එතකොට සත්‍යතෙම මරණින් මතු නොම වෙයි, නොද නොවෙයි. එහෙම ගද්දි කියන්නේ සත්‍යා සත්‍යතෙම මරණින් මතු නොම වෙයි, නොද නොම නොද නොවේ. ඒ කියන්නේ සත්‍යා මරණින් මතු නොම වෙයි, වෙන්නේ නැහැ. එහෙමත් ඒකත් නෙවෙයි. එතන මේ වගේ වාදයක් දරනවාද කියලා අහනවා. එතකොට කියන එහෙම වාදයක් දරන්නේ නැහැ කියනවා. එතකොට ලෝකය සාස්ෘතයි මේ විදිහට දරපු දෘෂ්ටි ටික අන්‍යයන්ගේ වාද තුච්චයි කියලා මේ වගේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහගෙන 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 යනවා. ඊතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ වගේ දෘෂ්ටි දරනවා නම් මේක දෘෂ්ටි ගතයක් කියලා කියනවා. මේක දෘෂ්ටි ග්‍රහණයක් කියලා කියනවා. එතකොට මේක දෘෂ්ටි කාන්තාරයක් කියනවා, දෘෂ්ටි විසෝකයක් කියනවා, දෘෂ්ටි සංයෝජනයක් කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ දෘෂ්ටිගතයක් බුදුරජාණන් වහන්සේලා බැහැර කරනවා කියනවා. බුදුරජාණන් වහන්සේලා මෙවැනි දෘෂ්ටියක් දරන්නේ නැහැ කියලා මේ වචගොච්චට කියනවා. එතකොට එතකොට රූපයකින් සත්ත සංඛ්‍යාත තථාගත පණුවෙනුයික් රූපීයයි පණවා නම් තථාගතයන් නට ඒ රූපේ ප්‍රහීනය. එතකොට මෙතන පෙන්වන්නේ උසුන් මුල් ඇත්තේහිය තාල වස්තුවක් මෙන් කරවන ලද, මං සිංහල එක කියවන්නේ, අනාභාවය කරන ලද මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේය. වච්ෂයේ රූපය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණ හෙයින් ගැඹුරු ප්‍රමාණය කළ නොහැක්ක. එතකොට දැන් මේකෙන් කියන්නේ අර ලෝකයේ පිළිබඳව ඇත නැත, අන්තවත්්‍ය අනන්තවත්්‍ය, සාස්ෘත උච්ඡේද. එතකොට සත්වයා පිළිබඳ, සත්වයෙක් ඉන්නවා, ජීවයක් තියෙනවා, හැම නැත්තම් මේ ඇත නැත කියන සියල්ලම පණවනවා නම් පණවලා තියෙන්නේ රූපය මත පදනම් වෙලා. මොකද්ද? රූපය මත පදනම් වෙලා. එතකොට වේදනාව මත පදනම් වෙලා, සංඥාව මත පදනම් වෙලා, සංකාරය මත පදනම් වෙලා, විඥානය මත පදනම් වෙලා ඒකට බැහැගෙන ඒක ඇත කියන අන්තය තුල ඉඳලා තමයි ඒක බැහැගත්තට පස්සේ තමයි තියෙන දේ
ඇති බවටත් තියෙන තැන ඉඳලා එක නැති බවටත් තර්ක කරන්න පුළුවන්කම තියෙන. එතකොට මේ ඇති බවට ගෙන එන තර්කයක් හෝ නැති බවට ගෙන එන තර්කයක් හෝ ඇති බවෙන් නැති බවට යන තර්කයක් හෝ ඇත නැත කියන අන්ත දෙකේ කොයි විදිහට හරි භයින තර්කයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ඒ තර්ක පිළිගන්නේ නැහැ, ඒ තර්ක බැහැර කරනවා, ඒ තර්ක ප්‍රතික්ෂේප කරනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන, අපි ලෝකේ ජීවත් වෙනකොට අපි ලෝකයේ තුල කටයුතු කරනකොට නිතරම අපි හැම දෙනාම ලෝකයත් එක්ක ගනුදෙනු පවත්වන්නේ, ලෝකයත් එක්ක සම්බන්ධකම් පවත්වන්නේ ඔන්න ඔය කියන කොතන හරි දෘෂ්ටි ගහණයකට අහුවෙලා. ඔය දෘෂ්ටියක් ඇතුලේ හිර වෙලා මඤ්ඤණාවක් තුල තමයි කටයුතු කරන්නේ. ඒ මඤ්ඤණාව තුල කටයුතු කරන්න කරන්න අප්‍රමාදී වෙනවද ප්‍රමාද වෙනවද? ඒක තමයි ප්‍රමාදය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි අප්‍රමාදී වෙන්න ඕන කියන එක, අප්‍රමාදී වෙන්න ඕන. එහෙනම් දැන් අපිට මේ අප්‍රමාදී භව පිණිස වීරියක් තියෙන්න ඕන. වීරියක් තියෙන්න ඕන. අපි ඒ පිණිස සතර සතිපට්ඨානය තුළ කටයුතු කරන්නට වුවමනා කරනවා. එතකොට මේ සතර සතිපට්ඨානය අපිට තියෙන්නේ කොයිම මොහොතකවත්, දැන් අපි හිතමුක ආනාපාන සතිය අරගෙන. එතකොට ආනාපාන සතියේ අපි විදර්ශනාවට එනකොට අපි නුවණින් දැනගන්නවා හුස්මක් ගන්න සත්පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි, සුස්මක් පිට කරන සත්පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි. මෙන්න මේක හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන කයත් පොට්ටබ්බයත් කාය විඤ්ඤාණයත් ඇසුරු කරගෙන දැනගන්න දැනගැනීමක් කියලා ඔන්න අපි තේරුම් ගන්න. එතකොට මේ කයත් පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ පොට්ටබ්බ ධර්මයත් පටිච්ච සමුප්පන්නයි, කාය විඤ්ඤාණයත් පටිච්ච සමුප්පන්නයි කියලා අපි මෙනෙහි කරනවා කියමුකෝ. හැබැයි මේ මෙනෙහි කර කර යනකොට අපිට වැරදෙන තැනක් තමයි මොකද්ද? මේ මෙනෙහි කිරීම ඇත්තක් වෙලා මේ මෙනෙහි කිරීම හිර වෙලාද නැද්ද තියෙන්නේ? මේ මෙනෙහි කිරීම ඇත්තක් කළා, මේ මෙනෙහි කිරීම තුළ අපි කොටු වෙලා. එතකොට මේ මෙනෙහි කිරීම ඇත්තක් කළා, මේ මෙනෙහි කිරීම තුළ අපි කොයිතරම් කොටු වෙලා හිටියත් එතනින් එහාට මොකක් වෙන්නේ නැද්ද? එතනින් එහාට අපිට ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැහැ. ඇයි? අපිට ප්‍රතිපදාවක් දේ හම්බෙලා තියෙන්නේ එතන පංච උපාදානස්කන්ධයක්ද? ප්‍රතිපදාවක් හම්බෙලාද පංච උපාදානස්කන්ධයක් හම්බෙලාද? පංච උපාදානස්කන්ධයක් හම්බෙලා. ඒ නිසා අපි නිතරම තේරුම් ගත යුතුයි මේ පටිච්ච සමුප්පන්න භව දකින්වයි කියන තැනදී අපිට දෙපැත්තක් පැනවෙනවාමයිද නැද්ද? පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්වයි කියන තැන දෙපැත්තක් පැනවෙනවමද නැද්ද? දෙපැත්තක් පැනවෙනවා. හැබැයි එහෙනම් ඔන්න ඔය පැනවෙන දෙපැත්ත කියන ධර්මතාවයේ ඇත්තක් තමයි. පැනවෙන දෙපැත්ත කියන පටිච්ච සමුප්පාද ධර්මතාවය, කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය ඇත්තක් තමයි. හැබැයි ඔය පැනවෙන දෙපැත්ත ඇත්තක් නෙවෙයි. කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මය තමයි යථාර්ථය. ඒක හරි. හැබැයි පටිච්ච සමුප්පන්න ධර්මය කියලා කියන්නේ අන්ත දෙකක් පෙන්නන තැනක්. අන්ත දෙකක් පෙන්නන තැන අන්ත දෙකේ සකස් වීමේ විග්‍රහය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එහෙනම් මේ පටිච්ච සමුප්පාදයේ යථාර්ථය දකිනකොට අපිට සාක්ෂාත් විය යුත්තේ නිරෝධයත් මාර්ගයත් කියන එක. නිරෝධයත් මාර්ගයත් කියන එක. හැබැයි අපි අර විදිහට ආනපාන සතියේ හුස්ම ගන්න කෙනෙක් හෝ හුස්ම පිට කරන කෙනෙක් ඉන්නවා නෙවෙයි, ඒ ගන්න බවට පිට කරන බවට මඤ්ඤණාවක් තියෙන්නේ. එතන සිද්ධ වෙන්නේ ඒ දැන ගැනීම මත පදනම් වෙලා කය පිළිබඳවවත් පොට්ටබ්බේ පිළිබඳවවත් මඤ්ඤණාවක් කර ගැනීමක් කියලා අපි සිහිපත් කරව ගන්නවා. හැබැයි මේ සිහිපත් කරව ගන්නකොටම අපි ඒක සිහිපත් කරලා තියෙන්නේ කොයි විදිහටද?
මානසිකාරයක් විදිහටමද නැද්ද? මානසිකාරයක් විදිහට විතර්කයක් විදිහට අපිට සිද්ධ වුණේ අතන හුස්ම ගත්ත සත්‍යා පුජ්‍යලයා කියන කාරණාව බොරුවක් වුණා නේද? ඒක බොරුවක් වුණා. හැබැයි මෙතනදී හේතු ප්‍රත්‍යයන් සකස් කරපු කයත් පොට්ටබ්බයත් කාය විඥාණයත් කියන ධර්මතාවයේ ඇත්තක් වුණාද නැද්ද? දැන් හිතලා බලන්න. හැබැයි ඒකත් අපි දැක්කොත් මේක හේතු ප්‍රත්‍යයන් සකස් කරපු කයක් පොට්ටබ්බයක් කාය විඥානයක් මේක කොහෙවත් තිබුණු ධර්මයක් නෙවෙයි. කය පිළිබඳවවත් කලේ මඤ්ඤණාවක් පොට්ටබ්බය පිළිබඳ කලෙත් මඤ්ඤණාවක් ඒ කාය විඥානය පිළිබඳ කලෙත් මඤ්ඤණාවක් කියලා ගන්නකොට කය පොට්ටබ්බ කාය විඥානයේ බොරුවක් වුණා. හැබැයි නැවත කොතනට ඇත්තක් වුණාද? මන ධම්ම මනෝ විඥාන ඇත්තක් වුණා. ඔන්න දැන් අපේ ප්‍රතිපදාවට එනකොට අපිට ඇත්ත දකින්න දකින්න අපි බහින තැනේ වරද පේන්න ඕනේද නැද්ද? දැන් ඇත්ත දකින්න දකින්න අපි බැහැ ගන්න භව පුජ්‍යල භාවයේ සකස් වෙන තැන වරද පේන්න ඕන. ඒක තමයි ප්‍රතිපදාව. එයි අපි බහා ගන්න තැන වරද්ද පේන්නේ නැත්තම් අපි හරි කියලා හිතාගෙන ඉන්නවා නම් අපි රහත් වෙලා තියෙනවා. ඇයි? දැන් රහතන් වහන්සේට නම් නැවත මඤ්ඤණාවකට හේතුවක් නැහැ. හැබැයි එතනින් පල්ලෙහා ඉන්න හැමෝම වරද දකිමින් ඒ වරද අඳුන ගැනීමින් ඒ වරදෙන් මිදෙන්න යන ක්‍රමවේද නැද්ද ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. ඉතින් අපි වරද්ද ගන්න තැනක් තමයි බොහෝ වෙලාවට මේ ආනපාන සතිය වගේ සතර සතිපට්ඨානෙ කොයි තැනින් ප්‍රගුණ කරන්න ගියත් අපි පුජ්‍යල භාවයේ බොරුවක් කියලා දැනගන්නවා. දැන් ආනපාන සතියෙම ගත්තම නැවත නැවත මම මේක සිහිපත් කළා කියලා දෙන්නා. හුස්මක් හම්බු වෙන්නේම නැති තැනකටපත් වෙනවද නැද්ද? හුස්ම හම්බු වෙන්නේම නැහැ ඒක මඤ්ඤණාවක්. නාසයක් හම්බ වෙන්නෙම නැහැ ඒක මඤ්ඤණාවක්. එතකොට කය පොට්ටබ්බ කාය විඥානයේ ක්‍රියාකාරීත්වයක් කියන තැනකට එනවද නැද්ද? සමහරු ඒක ඇත්තක් කියලා එතන නතර වෙනවා. ඒ මඤ්ඤණාව තුල නතර වෙනවා. ඊළඟට මොකද්ද කරන්නේ? සමහරෙක් ඒ කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් මඤ්ඤණාවක් කියලා මොකක් කරනවද? ඒක මඤ්ඤණාවක් කියලා එතන නතර වෙනවා. හැබැයි ඒ නතර කරපු මඤ්ඤණාව තමයි මන ධම්ම මනෝ විඥාන. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් ඒ මනත් ඒ ධම්මත් ඒ මනෝ විඥානත් මොකක්මද? ඒකත් ඇත්තටම මඤ්ඤණාවක්මයි. කොහෙවත් තිබුණු දෙයක් නෙවෙයි. කොතනවත් තිබිලා අප එකක් නෙවෙයි. කොහෙටවත් යන දෙයක් නෙවෙයි. කාවවත් තුල සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. කොතනකවත් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියන මඤ්ඤණාවට ඒක මඤ්ඤණාවක් කියලා දකිනකොට ඒ දකින එකත් මොකද්ද? දැන් අපිට ප්‍රතිපදාවක් තියෙන මොකද්ද? අපි යම් තැනකින් මිදෙනකොටම ලෝකයේ ස්වභාවය මොකද්ද? යම් තැනකින් මිදෙනකොටම යම් තැනක අපිව පිහිටවනවද නැද්ද? අපිව පිහිටවනවා. එනිසා අපි තෝරගන්න ඕන ප්‍රතිපදාව තුළ තියෙන්නේ පිහිටන භව දැනගෙන මඤ්ඤණාවෙන් මිදෙන්න. එතකොට අපිට එනවා මොකද්ද? කාරණාවක් ඔළුවට එනවා. එතකොට එන්න පුළුවන් අපිට මෙහෙම ප්‍රශ්නයක්. මඤ්ඤණාවෙන් මිදෙන්න කියලා කරන හැමදේම මඤ්ඤණාවක් නම් මඤ්ඤණාවෙන් මිදෙන්නේ කොහොමද? මඤ්ඤණාවෙන් මිදෙන්න කියලා හිතාගෙන අපි සිහි කරන සියල්ල මඤ්ඤණාවක් නම් කොහොමද අපි මඤ්ඤණාවෙන් මිදෙන්නේ කියලා. එතකොට හොඳට තේරුම් ගන්න ඕන මේ මඤ්ඤණාවට වචන තියෙනවා. මේ මඤ්ඤණාවට හැඟීමක් තියෙනවා. මේ මඤ්ඤණාවට කෙනෙක් දෙයක් තියෙනවා. මඤ්ඤණාව කියන තැනට කෙනෙක් දෙයක් තියෙනවා. හැබැයි Nirodhe කියන තැනට කෙනෙක් හෝ දෙයක් කියන දේ පිහිටන්න පුළුවන් කමක්. Nirodhe කියන එක මඤ්ඤණාවකින් ලද හැක්කක් නොවේ. කෙනෙක් ලබන්නක්ද නොවේ.
යම් තැනක තිබෙන්නක්ද නොවේ පිහිටා සිටියේදී ලබන්නක්ද නොවේ වෑයන් කොට ලබන්නක්ද නොවේ එහෙනම් අපේ ප්‍රතිපදාව ඇතුලේ තියෙන්නේ මාමඤ්ඤති පමණමයි ප්‍රතිපදාව ඇතුලේ තියෙන්නේ මාමඤ්ඤති එතකොට රහත් වෙන කම්ම තියෙන්නේ මොකද්ද මාමඤ්ඤති අපිට ප්‍රතිපදාවක් විදිහට මෙහෙම සිහිපත් කරන්න ඕන වෙන්නේ රහත් වෙලා නැති හින්දාද නැද්ද අපිට ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ ඇයි රහත් වෙලා හින්දාද රහත් වෙලා නැති හින්දාද රහත් වෙලා නැති එතකොට රහතන් වහන්සේට නැවත මඤ්ඤණාවක් පිළිබඳ මේක මෙහෙමයි කියලා මනෝ විඥාණයෙන් දැකීමේ අවශ්‍යතාවයක් දැකීමේ හේතුවක් තියනවාද එහෙනම් රහතන් වහන්සේ පමණයි මොකක් කියලා තියෙන්නේද න මඤ්ඤති රහතන් වහන්සේගේ විඥානයේ ස්වභාවයට නිසා අපි කියන අපටිච්චිත විඥාන කියලා අපි නම දානවා. හැබැයි එතකොට රහතන් වහන්සේගේ විඥානයක් නෙවෙයි ඒක අපේ මට්ටමින් අපි කොහොම රහතන් වහන්සේ ගැන හිතන්න ගියත් ඒක හුදු මඤ්ඤණාවක්ද නැද්ද? ඒක හුදු මඤ්ඤණාවක්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපි අද ප්‍රතිපදාව තුලට නෙමෙයි අපි හොයන්නේ අපි අද ප්‍රතිපදාව ඉඳලා බලාපොරොත්තු වෙනවා මඤ්ඤණා කරගන්න නිරෝධයක්. අපි මොකද්ද කරන්නේ? නිරෝධයක් මඤ්ඤණා කරගන්න නෙවෙයිද හදන්නේ? අපි හදන්නේ නිරෝධයක්. නිරෝධයක් අපි දකින්න හදනවා නම් ඒ හැමතැනම තියෙන්නේ මොකද්ද? මඤ්ඤණාවක්. ඒ නිසා මේ ප්‍රතිපදාව කොහොමත් මොකද්ද මාමඤ්ඤති මඤ්ඤණාවෙන් මිදෙන්න තියෙන දෙයක්. ඒ කියන්නේ අපි මඤ්ඤණාවට අහුවිච්ච බව දැනගන්න එක. අපි යම් තැනක මඤ්ඤණාවකින් මිදෙනකොට අපි තව තැනක මඤ්ඤණාවකට අහු වෙනවමයි එහේ අපි රහත් වෙලා යම් කෙනෙක් කියනවා නම් අපි මඤ්ඤණාවෙන් මිදෙනකොට ඒක නිරෝධය කියලා මොකද්ද ඒ තියෙන්නේ නිරෝධයක් ගැන අපි මඤ්ඤණා කරගෙනද නැද්ද කෙනෙක් ලැබපු තැනක් බවට ඒක පත් කරගෙනද නැද්ද කෙනෙක් ලැබපු තැනක් බවට පත් කරගෙන එහෙනම් සේක භූමිය අපිට න මඤ්ඤති බවක් බලාපොරොත්තු වෙන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. න මඤ්ඤති බවක් බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන්න නැද්ද යන්නේ? හැබැයි ඒ බලාපොරොත්තුව තුළ අපේ Nirodhe කවදාකවත් Nirodheට යන්න බෑ. ඇයි ඒ? ඒ බලාපොරොත්තුම පංච උපාදානස්කන්ධෙද නැද්ද? ඒ බලාපොරොත්තුම පංච උපාදානස්කන්ධයක්. දැන් මෙහෙම කියනකොට අපිට ඉතින් අපේ පුජ්‍යල භාවය නිසා ඉතින් මේ තේරෙන ස්වභාවය බොහොම අඩු වෙන්න පුළුවන්. ඇයි? අපි කොයි වෙලාවෙත් අපි බලාපොරොත්තු වෙන්නේ Nirodhe සාක්ෂාත් කරන්නද නැද්ද? Nirodhe සාක්ෂාත් කරන්න. ඇයි අපි මේ Nirodhe සාක්ෂාත් කරන්න අපිට බලාපොරොත්තු තියෙන්නේ? එතකොට Nirodhe සාක්ෂාත් කිරීමේ බලාපොරොත්තු පවතින්නේ කෙනෙකුට නෙවෙයිද? එතකොට Nirodhe යමක් වෙලා මෙහි කෙනා පැනවිලා. එහෙනම් යමක් කෙනෙක් ලබන තැන Nirodhe නොවන බව අපි දකින්න ඕන. Nirodhe කියන තැන අපිට උදා වීමක් යමක් කෙනෙක් කියන තැන කතා කළ නොහැකි. ඒ නිසා මේ සීක භූමියේදී අපි දැනගන්න ඕනේ මොකද්ද? අපි මේ ප්‍රතිපදාව කියන තැන වැරදුනොත් මොකද වෙන්නේ? ප්‍රතිපදාව කියන තැන වැරදුනොත් කවදාකවත් අපිට මොකක් වෙනවද? Nirodhe කියන එක සාක්ෂාත් වෙන්නේ නැහැ. ප්‍රතිපදාව වැරදුනොත් Nirodhe සාක්ෂාත් වෙන්නේ. එහෙනම් අපි මේ ධර්මයේ දන්නා භව තුල අතරමං වීමත් ඇත්තටම භයානකද නැද්ද? ධර්මයේ දන්නා භව තුල අතරමං වීම. ධර්මයේ දන්නා භව තුල කොටු වීම. ඒ නිසා අපි භාවනාව කියලත් සමහර විට මොකද්ද කරලා තියන්නේ? පංච උපාදානස්කන්ධේ මඤ්ඤණාවක හිර වෙලා මොකක් කරනවද? අනේ මට මේ ආකාරයට දැන් භාවනාව වැඩිලා. මටද නැද්ද වැඩිලා තියෙන්නේ? මට වැඩිලා තියෙන්නේ.
භාවනා කර කර අනේ දැන් නම් මෙතනට ආවා දැන් නම් මට මේ ස්වභාවය දැන් දැනෙනවා කොයි වෙලාවේ නිරෝධයට යයිද දන්නේ දැන් නම් මම මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ කොයි වෙලාවේ මම නිරෝධයට යයිද දන්නේ ඒ කරන මානසිකාර්යය ඇතුලේ මාර්ගයක් ප්‍රතිපදාවක්ද වැඩෙන්නේ ලෝකෙට අහුවීමක්ද සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධයට අහුවීමක් සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධයට කොටුවීමක් සිද්ධ වෙයි එනිසා මේක අපි හිතන තැනකට ගොඩාක් එහාට ගියපු දර්ශනයක් අතිසියුම් ඥානයකින් යුක්තවයි මේක අපිට අවබෝධ කරන්න තියෙන්නේ මේක බොහොම ප්‍රඥා ගෝචර ධමයක් නම් හැඟීම් සිතීම් දැනීම් දැනගැනීම් අභිභවා ගියපු තැනක් මිසක් නිරෝධය කියලා කියන්නේ ඒක හැඟීමකින් සිතුවිල්ලකින් දැනීමකින් දැනගැනීමකින් දිගකින් පළලකින් උසකින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ නිරෝධය කියන එක එතකොට රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා කියන්නේ එතන නැවත පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්න බෑ එතනයි නිරෝධය තියෙන්නේ තොර රහතන් වහන්සේ කෙනෙක් තමයි නමඤ්ඤති ස්වභාවයක් පිළිබඳ දැන් රහතන් වහන්සේට නැවත මඤ්ඤණාවට හේතුව නැහැ අපිට මඤ්ඤණාවට හේතුව තියෙන හින්දාද නැද්ද නමඤ්ඤති වෙන්න මේ උත්සාහ කරන්නේ උත්සාහ කරන්නේ ඇයි එතකොට උත්සාහ කරන ප්‍රතිපත්තිය මොකද්ද මාමඤ්ඤති හැබැයි මාමඤ්ඤති වෙනවද අපි මඤ්ඤති වෙනවද කියන එක අපි සිහි කල්පනාවෙන් ජන්මෝ අපි ගොඩක් වෙලාවට කරන්නේ නමඤ්ඤති වෙන්න කියලා හිතාගෙන මඤ්ඤණාවේ කොටු වෙනවා මිසක් මාමඤ්ඤති කියන ප්‍රතිපදාව අපිට ගිලිහිලා යනවා එහෙනම් ප්‍රතිපදාව ගිලිහිලා ගියපු අපි හැමදාම මොකද්ද කරන්නේ නමඤ්ඤති වෙන්න මඤ්ඤණා කර කර ඉන්නවා එහෙනම් නමඤ්ඤති වෙන්න මාමඤ්ඤති වෙන්නද ඕනි මඤ්ඤති වෙන්නද ඕනි දැන් කල්පනා කරන්නකො දැන් එහෙනම් නමඤ්ඤති වෙන්න මඤ්ඤති වෙලා වැඩක් නැහැ මාමඤ්ඤති වෙන්න ඕන දැන් මේ මඤ්ඤති කිව්වම සමහර අය උඩ බලන් ඉන්න මොකද්ද දන්නේ නමඤ්ඤති කිව්වම ඒත් බලන් ඉන්න මොකද්ද දන්නේ මාමඤ්ඤති කිව්වම ඒත් එහෙමයි මඤ්ඤති කියන්නේ මොකද්ද ඈ හරි මඤ්ඤති කියලා කියන්නේ මේ නැති දේ ඇති බවට පනවගත්ත එක. ඇහැ ඇත රූපය ඇත කන ඇත ශබ්දය ඇත නාසය ඇත ගන්ධය ඇත දිව ඇත රසය ඇත කය ඇත පොට්ටබ්බ ඇත මන ඇත ධම්ම ඇත කෙනෙක් ඇත ලෝකයක් ඇත කියන තැනට තමයි අපි කියන්නේ මඤ්ඤති කියලා. ඒතර මා මඤ්ඤති කියන්නේ මෙන්න මේ මඤ්ඤණාවෙන් මිදෙන්න තියෙන දැක්ම ඔය ඇත කියන තැනින් මිදෙන්න තියෙන ප්‍රතිපදාව නමඤ්ඤති කියලා කියන්නේ ඔය අන්තවලින් මිදීම. එතකොට නමඤ්ඤති කියලා කියන්නේ නැතාන්තේද? නෑ අයියේ. නැතාන්තේදී නැතාන්තේ පණවන කෙනා ඉන්නවා. හැබැයි නමඤ්ඤති කියන තැන කෙනෙක් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක වචනකින් හැඟීමකින් අපිට ප්‍රකාශ කරන්න බෑ. හැඟීමක් ප්‍රකාශ වෙන හැම තැනම කෙනා ඉන්නවද නැද්ද? කෙනා ඉන්නවා. හැඟීමක් ප්‍රකාශ වෙන හැම තැනම දෙයක් කෙනෙක් විද්‍යාමාන වෙනවා. ඒ නිසා අපි මේ මාමඤ්ඤති ප්‍රතිපදාව තුල හික්මෙන්නේ නැතුව අපි නිතරම නමඤ්ඤති බවට දැන්පත් වෙන්න තියෙන බලාපොරොත්තුවෙන් ඉඳගෙන ඒ තුල මඤ්ඤණා කරනවා එතකොට මොකද්ද වෙන්නේ මාමඤ්ඤති කියන ප්‍රතිපදාව අපෙන් ගිලිහෙනවද නැද්ද මාමඤ්ඤති කියන ප්‍රතිපදාව අපෙන් ගිලිහිලා යනවා ඒක තමයි ඇත්තටම බොහෝ දෙනෙකුට වෙලා තියෙන බොහෝ දෙනෙක් හිර වෙලා තියෙන තැන තමයි මොකද්ද ඔන්න ඔය තැන ධර්මය දන්නවා පටිච්ච සමුප්පාදය දන්නවා
දන්නා බවක් ඇති කරගෙන තියෙනවා. හැබැයි දන්නා බව තුල ඉඳලා සිද්ධ කරනවා මොකද්ද? ඇහැ මේ විදිහයි රූපය මේ විදිහයි චක්විඥානේ මේ විදිහයි ආයතන ටික මෙන්න මෙහෙම හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. මේවා කොහෙවත් තිබිලා ආවේ නැහැ. කොහෙටවත් යන්නෙත් නැහැ. කවුරුත් හැදුවෙත් නැහැ. ඉබේ සකස්ුනෙත් නැහැ. ඉමස්මින් සති ඉදන් හෝති කියන න්‍යායට අනුකූලවම සකස් වුණා. පෙනීම ඇති කල්හිම හැරූප පැන වුණා. ඇහිම ඇති කල්හිම කන සද්ද පැන වුණා. දැනීම ඇති කල්හිම නාසයේ ගන්ධ පැන වුණා. දිව රසයේ පැන වුණා. කය පහස පැන වුණා. ඒ නිසා මේව පැනවිච්ච ධර්ම මිසක් මේවා තිබුණු ධර්ම නෙවෙයි. ඒ නිසා මේ කරලා තියෙන්නේ මඤ්ඤණාවක් කියලා සිහිපත් කරනවා. දැන් අපි හරිය සන්තෝෂ වෙනවයි අපිට ලෝකේ බොරුවක් කියලා දැන් තේරුණා කියලා. හැබැයි ලෝකේ බොරුවක් කියලා සිහිපත් කළේ විතර්කයකින් නෙවෙයිද? විතර්කයකින් නෙවෙයිද? එහෙනම් ලෝකේ බොරුවක් කියලා සිහිපත් කළා සතුටටපත් උනේ කවුද? මේක පටිච්ච සමුප්පන්නයි සංකතයි කියලා සිහිපත් කරවලා සතුටටපත් කළේ මන ධම්ම මනෝවිඥාණයෙන් ගොඩනගපු විතර්කෙන්නේ. එහෙනම් මන ධම්ම මනෝවිඥාණය කියන තැන ඇත්තක් වුණා කියලා කියන්නේ ඒ මාමඤ්ඤතිද මඤ්ඤතිද? ඒ මඤ්ඤතිනේ. එහෙනම් ඔන්න අපි දැනගන්න ඕන මොකද්ද? අපි මේ ලෝකයේ ගැන ඇත්ත දැනගන්නවයි කියලා කියන්නේ අපි මඤ්ඤණාවට අහු වෙන බව දැනගන්නවයි කියන එක. එහෙනම් ඔන්න අපි දැනගත්තා මේ මනස් ධම්මත් මනෝ විඥානත් ඇසුරු කරගෙන මෙතන කොට නැකපුදී මඤ්ඤණාවක් මිසක මේක තිබුණු එකක්. එහෙනම් කෙනෙක් දැනගත්ත දෙයක් නෙවෙයි කියන එක නැවත අපි විතර්කයකින් ගන්නවා කියන කාරණාවෙන් එහාට ගිහිල්ලා අපේ ප්‍රත්‍යක්ෂය තුළ ඇතිවෙන දර්ශනය ගැන වචනයකින් ප්‍රකාශ කළ නොහැකි. ප්‍රත්‍යක්ෂය තුළ ගන්න අවබෝධය කියන එක කෙනෙක් ලබන දෙයක් නොවන නිසා හැඟීමකින් අදහසකින් වචනයකින් ඒක ප්‍රකාශ කරන්න බෑ. ඒක අන්තවලින් තොරයි. ඒකයි කිව්වේ විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබක්. එත ආපෝච පඨවි තේජෝ වායෝ නඝාදති. එත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං. එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. එතකොට ඒක විඥාණයකින් ප්‍රකාශ කරන්න බැ. විඥානං අනිදස්සන. එතකොට මේ නිවන කියන එක විඥාණයකින් දකින්න බැ. එතකොට අපි හැඟීමක් වචනයක් තර්කයක් විතර්කයක් ගොඩනගෙන හැමතැනම විඥාණයකින්ද නැද්ද කරන්නේ? විඥාණය. එහෙනම් නිවන කියන එක විඥාණයකින් පණවන්න බෑ. ඒක අන්ත නැහැ නේද? අන්ත නැහැ. හැබැයි අපි පණවන හැමතැනම අන්තයක් පැනවෙනවද නැද්ද? කෙනෙක් දෙයක් බවට පත් කරනකොට අන්ත දෙකක් අන්තවත් වෙනවා. එතකොට ඒක අන්ත නැති ප්‍රභාස්වර බවක්. ඒ කියන්නේ අන්තවලින් පෙන්වන්න බැරි ප්‍රභාවයක්. කෙනෙක් දෙයක් ලබන තැනක් නෙවෙයි. නිරාමිස ස්වභාවයක්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ නඝාදති. නඝාදති කියේ මොකද්ද? ගාදති නෙවෙයි. මොකද්ද නඝාදති? පඨවි ආපෝ තේජෝ වායෝ වල හට ගැනීමක් ගැන කතා කරන්න සතර මහා ධාතුවක හට ගැනීමකින් ඒක පෙන්වන්න පුළුවන් කම. එතකොට සතර මහා ධාතු සතර මහා ධාතු උපාදාය රූප විදියට දිග පළල උස මහත සුභ අසුභ ભેදයක්කින් ඒක පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. එතන නාම රූපයන්ගේ උපරෝජනයක්. මොකක්ද උපරෝජනයක් කියලා කියන්නේ? සකස් වීමක් නැහැ කියන එක. එතකොට විඥානස්ස නිරෝධේන. එතකොට විඥානේ උදා වීමක් ගැන කතා කරන්න. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එහෙමනම් එතන අපිට ප්‍රකාශ කළ නොහැකි තැනක්. වචන පදයකින් හැඟීමකින්
දිගපළල උස මහතකෙන් සීමා කරලා අන්ත කරලා පෙන්වන්න බෑයේ. නිවන කොහෙවත් තියෙන දෙයක් හෝ කිසිවෙක් ලබන දෙයක් නොවන නිසා. එතකොට කොහෙවත් නැත්තම් කිසිවෙක් ලබන්නේ නැත්තම් ඇයි අපි නිවන් දකින්නේ? ඉතින් මේ වගේ තර්ක දානවා. කොහෙවත් නිවන ඇත්තේ නැත්තම් කවුරුත් දකින්න කෙනෙකුත් නැත්තම් ඇයි ඉතින් මේ වෙහෙසෙන්නේ? වෙහෙසෙන එකම ප්‍රශ්නයක් තමයි. ඒ ප්‍රශ්නේ අහන්නේම මොකක් තුල ඉන්න හින්දාද? මඤ්ඤණාව තුල ඉන්න හින්දා. ඇත්තටම ඒ නිසයි කිව්වේ මේ මඤ්ඤණාවෙන් මිදෙන ප්‍රතිපදාව පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් තරණය කරන්න තියෙන එක. තර මේ ඕගේ තරණය කරන්න තියෙන්නේ පිහිටාද නොසිට වෑයම්ද කර. මේ අපි ධර්මයේ දේශනා කරනවයි කියලා කරන්නේ මොකක් කරන එකද? මේ නිවනද කියන්නේ? නිවනද කියන්නේ? නිවන කියන්න බෑ. මේ ඒකට උපනිශ්‍රයක් වශයෙන් උපකාරක ධර්මයක් වශයෙන් යම් ප්‍රතිපදාවක් ක්‍රමවේදයකට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් වශයෙන් වචන ටිකක් කියනවා. නේද? එතකොට ඒක අපි මොකද්ද කරන්නේ? අපි ඒක යෝනිසෝ මානසිකාර කරන්න ඕන. අපි ඒක නුවණින් මෙනෙහි කරනකොට තමයි අපිට මොකක් වෙන්නේද ධම්මානුධම්ම පටිපදාවෙහි හික්මෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක මේ ආකාරයි කියලා අපි යෝනිසෝ මානසිකාර කරනකොට අපිට අර මඤ්ඤණාව නෙවෙයි නමඤ්ඤති කියන ධම්මානුධම්ම පටිපදාව අපි තුලින් බිහි වෙන්න ඕන. එහෙම නැතුව අපි මේ අහලා දැනගත්ත දේ ඇත්තක් කියලා දරා ගන්න තැන මඤ්ඤණාවක් වෙනවා මිසක් එතන මාමඤ්ඤති බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ මඤ්ඤති ස්වභාවයේ ඉන්න අපි මේක අහලා දැනගෙන දන්නා බවක් ඇති කරගත්තොත් නැවත මොකක් වෙනවද? නැවත මඤ්ඤතිම තමයි නේද? අපි ඕක අහලා දැනගෙන දැන් නම් හරි මේක තමයි ඇත්ත. දැන් Nirodha දැකලාද නැද්ද? Nirodha දකින්නයි කියලා අපි කරගෙන තියෙන්නේ මොකද්ද? මඤ්ඤණාව. හැබැයි ගොඩක් අය හිතන්නේ කොහමද? මේක පටිච්ච සමුප්පන්නයි සංගතයි මෙන්න මෙහෙම දෙයක් කියලා සිහි කරව කරව ඉන්නකොට ඒ සිහි කරවන එක මොකක් කියලාද හිතන්නේ? ඒ සිහි කරවන එක. ඒ සිහි කරවන එක ඇත්තක් නම් ඒ ඇත්ත තේරෙනකොට අපිට නමඤ්ඤති වෙන්න දෝනි මාමඤ්ඤති වෙන්න දෝන මඤ්ඤති වෙන්න දෝන. ඒ ධර්මතාවයේ ඇත්තක් නම් අපිට වෙන්න ඕන මොකද්ද? මාමඤ්ඤති වෙන්න ඕන. හැබැයි ධර්මතාවයේ ඇත්තක් තමයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඒ ඇත්ත පෙනිලා නැති හින්දායි මොකක් වෙලා තියෙන්නේද? ඒ ඇත්ත පෙනිලා නැති හින්දා යෝනිසෝ මනසිකාර වෙලා නෙමෙයි තියෙන්නේ මොකද අහලා දැනගෙන තියෙන්නේ දන්නා බවක් ඇති වෙලා. ඒ නිසා තමයි ඒක සිහි කර කර ඒක සිහි කර කර ඒකම ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක මඤ්ඤණාවක් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රතිපදාව පිළිබඳව අපිට තියෙන විශාල ගැටලුවක් තමයි ඔක. එනිසා අපි මෙන්න මෙතන ඇත්තටම ගත්තු තින් තම තමන් හිතලා බැලුවොත් මෙතන බොහෝ දෙනෙක් හිර වෙලා තියෙන. මෙතන බොහෝ දෙනෙක් කොටු වෙලා තියෙන. සමේ පිහිටාද නොසිට වෑයම්ද නොකර මේ ඕගේ තරණී කරන තැන පිළිබඳව අවබෝධයේ නුවණ ප්‍රත්‍යක්ෂ භාවයේ කියන එක ඇති කරගන්නවා කියන තැන වචනකින් හැඟීමකින් අන්තයකින් යමක් ලබන කෙනෙක් කියන තැනකින් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එනිසා අපි රහතන් වහන්සේලා ගැන කතා කරන්න යන්නේ මොකක් නිසාද? මාමඤ්ඤතිද නමඤ්ඤති කියලා ගත්ත මඤ්ඤණාවද? ඈ නමඤ්ඤති කියන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා ගන්න තියෙනව මොකද්ද? ඒතර නමඤ්ඤති කියන්නේ තැනක්ද? නමඤ්ඤති Nirodha කියලා කියන්නේ කොහේ හරි තියෙන එකක්ද?
නිරෝධය කියලා කියන්නේ යමෙක් ලබපු එකක්ද? ඉතින් යමෙක් ලබන දෙයක් නොවන යම් තැනක පිහිටා සිටීමක් නොවන අනුපාද නිරෝධය කියන කාරණාව ප්‍රඥාවක්ම මිසක් ඒක අවබෝධයක්ම මිසක් ඒක දර්ශනයක්ම මිසක් ඒක වචනකින් හැඟීමකින් දෙන්න පුළුවන් කමක් හැඟීම් බර වෙනවා නම් හැඟීමකින් ප්‍රකාශ වෙනවා නම් ඒ හැඟීම නිතරම මතක තියාගන්න හැඟීම ආපු කෙනා විද්‍යාමානයි හැඟීම ආපු කෙනා විද්‍යාමානයි එහෙනම් මේ Nirodhe පිළිබඳව ප්‍රතිපදාව පිළිබඳ මේ විදිහට අපි දැනගෙන දැකගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියන කාරණාව මතක් කරනවා ඉතින් මේ ධර්ම කාරණාවන් අපි අපේ ජීවිත තුළින් නිතරම දකිමින් දැනගනිමින් මඤ්ඤණාවෙන් මිදමින් මාමඤ්ඤති කියන ප්‍රතිපදාව තුළ හික්මෙමින් කටයුතු කිරීම පිණිස උපකාරයක් කරගනිත්වා හේතු කරගනිත්වා ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාධුනාදයක් පවත්තන්න හැම දිනාටම තිරුවන් සරණයි යහපතක් වේවා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න